බොහෝ වෙලාවට අපි මේ නිවන දකින්නේ මරුණට පස්සේ බැනර වල නම් දකින්නවා නිවන් සැප ලැබේවා. එතකොට නිවන කියන්නේ මොකක්ද කියලා නොදන්න කෙනාට හිතෙන්න පුළුවන් මේක මරුණාම ලැබෙන එකක් කියලා. මරුණට පස්සේ අනේ යා නිවන් දකීවා. එතකොට ජීවත් වෙලා ඉන්නකන් එයාට සමහර ලාවට නිවන ගැන හැඟීමක් අත් චතුරාර්ය සත්‍ය දන්නෙත් නැහැ, බණක් අහන්නෙත් නැහැ, පින්කමක් කරන්නෙත් නැහැ, සමහරු එහෙම චරිත. හැබැයි මරුණට පස්සේ බැලූ බැලූ හැම බැනර් එකේම තියෙන නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා. එතකොට යාට නිවන් සැප මරුණාම ලැබෙන සැපක් කියලා හිතෙන්න පුළුවන්. පින්තුනි, දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත් මොකක්ද ওই නිවන කියන්නේ? මොකද්ද මේ බුද්ධ ශාසනයේ නිවන කියලා බුදුහාඳුරෝ පෙන්වුවේ? තනි වචනකින් ඔබට දෙන්න තියෙන උත්තරේ තමයි තණ්හාව ෂේවීම. තණ්හක්කයෝ රාද නිබ්බහණං. තණ්හාව ෂේවීමමයි රාද නිවන කියලා රාද කියලා භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. එතකොට කවුරු හරි අහනවා නම් මොකක්ද මේ නිවන? නිවන කියන්නේ තණ්හාව ෂේවීම. තණ්හාව දුරු කිරීම. එතකොට තණ්හාව දුරු වෙන්නේ මරුණට පස්සේ නෙමෙයි. ජීවත් වෙලා ඉන්නකොටමයි මේ තණ්හාව දුරු කරගන්න තියෙන්නේ. කුමක් ගැන හටගන්න තණ්හාව? යමක් ගැනද ඇලීම ඇති උනේ. අන්නේ ඇලීම ඇති වෙච්ච ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, ආයතන හයත්. ඒ ආයතන හය මුල් කරගෙන හටගන්න රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයත් ගැනයි තණ්හාව ඇති උනේ. තණ්හාව ඉපදුනේ. ඒවටයි බැඳිලා ගියේ. ඒ නිසා තමයි දුක හටගත්. එතකොට මෙන්න මේ ඔබ ඔබේ ශරීරයේ මේ බඹයක් පමණ ශරීරය තුළ පිහිටි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයකින් යුක්ත මේ රූපය ඒ මුල් කරගෙන ඇතිවන ස්පර්ශයෙන් ඇතිවන විඳීම් ඒ විඳින රූප ශබ්ද ගන්ධ රස පහස හඳුනා ගැනීම ඒ තුළ පහළ වෙන චේතනා ඒවට බැඳී යාම මෙන්න මේ පංච උපාදානස්කන්ධය ගැන ඇතිවෙච්ච තණ්හාවයි ඔබ නිරුද්ධ කරන්න තියෙන්නේ ඒ තණ්හාව නිරුද්ධ වෙච්ච දවසට තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ ඒ තණ්හාව නිරුද්ධ වෙනකොට බැඳියාම නිරුද්ධ වෙනවා උපාදාන නිරෝධා භව නිරෝධෝ බැඳී යන්නේ නැත්නම් විපාක පිණිස කර්මයක් හැදෙන්නේ කර්මය නිරුද්ධ වෙලා ආයි කර්ම සකස් වෙන්නේ නැහැ කීනම් පුරාණම් පෙර කර්මශේ වුණා නවන් නැති සම්භව අනාගතේ භවයක් පිණිස අලුතෙන් කර්ම සකස් වෙන්නේත් නැහැ විරත් චිත්ත ආයතිකේ බවස්මින් අලුත් භවයක විඥානි පිහිටන්නේ නැහැ එතකොට ආයමත් විඥානි තව උපතක් අල්ලගන්නේ නැහැ එතනම නිරුද්ධ වෙලා ඒක හරියට තේකීන බීජා අවිරුල්හි ඡන්ද බීජයක පැලවෙන ස්වභාවෙ නැති වුණා වගේ මොකක් හරි ඔබ හිතන අඹයටයක් හරි මුං ඇටයක් හරි කඩල ඇටයක් හරි ඔබ මේක තම්බන රත් කරන පුච්චන මොනවා හරි කරලා දැන් බීජේ පැලවෙන ස්වභාවය විනාශ කරලා තියන්නේ ඔබ. දැන් ඔබ පොළවේ තියලා පෝර දානවා, වතුර දානවා, වඳිනවා, අනේ පැලවෙන්න කියනවා. හැබැයි පැලවෙන්නේ නැහැ. ඇයි? ඒ බීජේ පැලවෙන ස්වභාවය ඔබ නැති කරලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා. බීජේක පැලවෙන ස්වභාවය නැති කරා වගේ විඥානේ ආයෙමත් භවයක පිහිටලා නැහැ. රහතන් වහන්සේලාගේ විඥාන නිබ්බන්ති ධීරා යථායම්ප දීපෝ තෙලුයි වැටි අවසන් වුණාට පස්සේ පහන් සිලක් එක තැනම නිවිලා යනවා ආයි කාටවත් කියන්න බෑ මේ පහන් සීල අතනට ගියා මෙතනට ගියා එතනම නිවි යනවා ඒ පහන් සීලේ පැවැත්මට උපකාර වෙච්ච හේතුව නැතිවීමෙන් ඵලය නිරුද්ධ වෙන හේතුව තමයි ඉවර වෙන්න වැටි දානවා නම් තෙල් ඉවර වෙන්න තෙල් වක් කරනවා නම් ඒ පහන නොනිමි දැල් වෙනවා දැන් ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් දොළොස් මහේ පහන් කියලා තියෙන එතකොට මේ දොළොස් මහේ පහන් කියලා හැම වෙලාවෙම දිග වැටියක් දාලා තියෙනවා ඉවර වෙන්න තෙල් වක් කරනවා ඉතින් තෙල් වක් කරන තාක්කල් වැටි දාන තාක්කල් පහණි දැල්ල පහන දැල්වි දැල්වි දිගටම යනවා. එතකොට තෙලුයි වැටි අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පින් අවිද්‍යාවයි තණ්හාවයි නිරුද්ධ වෙනවා. ඒ අවිද්‍යාවයි තණ්හාවයි නිරුද්ධ වුණාට පස්සේ එතනම නිවි යන. නිබ්බන්ති දිහිරා යථායම් ප්‍රදීපෝ. එතකොට අන්නේ පහන් සිලක් නිවිලා යනවා වගේ නිවිලා යනවා. එතකොට ආයෙමත් කර්ම සකස් වෙන්නේ නැහැ. ඒ කර්ම එතනම නිරුද්ධ වෙනවා. එතකොට කර්මයේ නිරුද්ධ නම් භව නිරෝධා ජාති නිරෝධෝ ඉපදීම නිරුද්ධා යායි උපදින්නේ ජාති නිරෝධා ඉපදීම නිරුද්ධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුජ්ජಂತಿ ඒ සියලුම දේවල් නිරුද්ධ වෙලා යනවා එතකොට අපිට පේනවා නිවන කියලා කියන්නේ දැන් සමහරු හිතන්න පුළුවන් මේක නිකන් අමුතු සැපක් ලැබෙනවා
මැරුණාම ලැබෙන මහ විශාල නිකං එක හිතා ගන්න දැන් අමාරු එක එක අමුතු අර්ථ දෙනවා මේවට අර්ථ නැහැ කියන්න කිනා ඒක මේ කියන්න බෑ කියන එක මහා පුදුම එකක් කියනවා ඒක නිකං අර දිව්‍ය ලෝකයේ තියෙන නිකං ඒ සුර සැපේටත් එහා ගිය සැපයක් කියනවා නිවන කියන්නේ එතකොට ඒක නිකං වෙනම ලෝකයක් තියෙනවා ඒ අර මහායාන ක්‍රම වලට විස්තර කරනවා කෙනෙක් නිවන් දැක්කට පස්සේ සුඛාවතී කියලා වෙනම ලෝකයක් තියෙනවා ඊවැය තමයි බුදුවරු උපදිලා ඉන්නේ නිකං අමුතු වෙනම ලෝක ගැන විස්තර කරන. එතකොට ඒ වගේ එක එක්කෙනා හිතන්න පුළුවන් මේක තමයි තියෙන සැපයට ඇලිච්ච මිනිස්සයා. පංචකාම සැපේ හොයාගෙන යන කෙනාට හිතෙන් මවල පෙන්නනවා ඊට වඩා එහා ගිය මේක නිකන් මහ පුදුම සැපයක් කියලා. එතකොට එයා හිතනවා නිවන කියන්නේ සැපයක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නිවන ගැන මේ නිවන ගැන කොච්චර කිව්වත් ඒ නිවන ගැන මොකක්ද මේ නිවන කියලා අහපුවාම ඒක කියාගන්න බෑ. ඒක තේරුම් ගන්න බෑ. විස්තර කරගන්න බෑ. ඒ නිසා නිවන කියලා ඔබින් යම් කෙනෙක් ඇහුවොත් තණ්හාව ෂේවීම. තණ්හාව නිරුද්ධ වී තණ්හාව තිබීමමයි සියලු දුකට හේතුව. තණ්හාව තියෙන තාක්කල් තණ්හා පච්චය උපාදානම් බැඳෙනවා. නොඑක් දේවල් වලට බැඳි බැඳි පැටලි පැටලි යනවා. කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන කාමයන්ට බැඳෙනවා දෘෂ්ටි මතවාද වලට බැඳෙනවා මම මගේ කියන දෘෂ්ටියෙන් තමන්ට බැඳෙනවා ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය ඇති වෙනවා මේ හැම එකකටම බැඳි බැඳි පැටලි පැටලි යනවා ඊළඟට උපාදාන නිසා මොකද වෙන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා එක්ක සතර අපාය පැත්තට එක්ක සුගතිය පැත්තට රැස් කරගන්න දේවල් එක්ක බැඳිලා කර්මය හැදෙනවා ඒ කර්මයට අනුව උපාදාන පත්‍ය බව කොහේ හරි උපදිනවා බහුපච්චයා ජාති ඉපදුනාට පස්සේ හැමදාම ඉපදීමත් දුකක් ජාතිපි දුක්ඛ ජරාවටපත් වෙනවා වයසට යනවා ලෙඩ වෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලුම දුක් දෝමනස් හටගන්න ප්‍රධානම හේතුව ඉපදීම නිසාමයි මේ සියලු දුක හටගන්න එතකොට යමෙක් උපදින්නේ නැත්නම් දුකක් නෑ ආයි ජරාවටපත් වෙන වයසට යන ලෙඩ වෙන්න සතරාපායි වැටි වැටි දුක් විඳ විඳ යන්න කෙනෙක් නැහැ තණ්හාව නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යන. එතකොට මෙන්න මේ නිවන තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වන සදාකාලිකව සම්පූර්ණයෙන්ම දුකෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය. ඒ අන්නේ මාර්ගය සාක්ෂාත් කරගන්න නිබ්බාන සච්ච කිරියා නිවන සාක්ෂාත් කර ගැනීම ඒ තම් මංගල මුත්තම. ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා.